සුපදවසක්. අදත් සූදනමලා ඉන්නවා ඔයාල්ලට හරිම රසවත් පාඩමක් කියල දෙන්න. ඇතර මාද අදත් වෙනදවගේම හොඳ ප්‍රයෝගික වාක්‍ය කීපයක්ම ලෑස්සි කරලා තියෙනලමයි යාලට කියල දෙන්න. ඒ අතර තුරේදී ක් එක්තරා වචන දෙකක් පිළිබඳව විශේෂ අෝධානයක් දෙන්න ඕනනි කියලා හිතුුණා.ක ගොඩක් දෙනෙක්ට ඉන්ට්‍රෙස්ටඩ් කියන වචන, ඉන්ට්‍රෙස් ටිං කියන වචනේ. හරියට පැටලෙනවා. කොහොමද මේක පාවිච්ිරන්න ඉන්ට්‍රෙස්ටඩ්ද ඉන්ට්‍රස්ටිං. ඇත්තරමකිින්නො ලමයි මේ දෙකම ඇවිල්ලා එකම රූට්ටකින් හැදන වචන දෙකක්. දෙකම ඇවිල්ලා නාම විශේෂණ. ඉතිං මේකොයාලට හොඳටම මොලේට යන්න උදාහරණ වාක්ක්‍යඇත් එක්කම තමයි කියල දෙන්න ඕන. නිකං සරලව ඔගොලු නිකං. වා්‍යවලටේ යන්න ඉසරල අවබෝධයක් ගන්න ඉන්ට්‍රෙස්ටඩ් කියන්නේ ළමයි කිසියම් පුද්ගලෙක් කිසියම් දෙකට ආසාාවක් දක්කනවාන උනන්දුවක් දක් නවානක් එතකොට ඉන්ට්‍රෙස්ටඩ් වෙනවා. කිසියම් දෙයක් රසවත්නන් ෆන්නෙක් දෙක්ගෙන දෙෙනවාන අපිට ඉන්ජෝයිමට් එකක් ගැෙන දෙෙනවාන. අන්න එතකොට අපිට ඉන්ට්‍රෙස්ටිං කියන වචන භාවිත කරන්න පුළුව. ඉතින් මේක ගොඩක් දේවල් ලොගලන්ට තිීන කියලදෙන මේල පලොනි කොටස විත්‍ර ල්ළඟ තවදවසක තවත් ඉන්ට්‍රෙස්ට ඉන්ට්‍රස්ටිංක් න වචන සම්බන්ධින් තවත්ම ගොඩක් උදාහරන්නවා ලට දෙන්න. හ අපි හෙනක් වෙල්ලාබ අරගන්නතුව ගේල්ල බලමු මෙන්න ඉන්ට්‍රෙස් ටෙඩ් කියීන වචනේ ඉන්ට්‍රෙස්ටිංක් ීන වචනේ මොනාද දාල හදන්න පුළුවන් ප්‍රායෝගික උදාහරණ වාක්‍ය කියලා. පලොවනි උදදාහරණ වාක්‍ය තමයි මයි. මම ඒකට ආසයි කැනෙ මම ඒකට උනන්දුවක් දක්කනා ඒ යෝජනාවට මම කැමති දැංලමයි මේකෙදී ඉන්ට්‍රස් ටඩ්ද ඉන්ට්‍රෙස් ටිංද කියලා ඔයාලට කියන්න පුළුවන්ද දෙැහර මම මුලින් සඳහන් කරපු විදිහට පුද්ගලය කා සම්බන්ධ දෙයක් න ලමයි පුද්ගලය කෙරෙහි තියන ආසාාවක් දක්වනයක් නම් අප ඉන්ට්‍රෙස් ටිං ෙමේි කියන්න ඉන්ට්‍රෙස්ටඩ් කිය කමි පලවනි වාකෙන්න්නේ ළමයි වන්නහෙමයි අයම් ින්ට්‍රෙට අයින්ට්‍රස්ටට් මමඒට ආසයි මමඒ එකට කැමති ම මේ එකට උනන්දුවක් දක්වනවා ඒයෝජනාවට ආසයි කියන අර්ථය තමයි මේක තියෙන්නේ ඩැලමයි මේක අපි අය මින්ටරෙස් ටිං කියල කවර හරකිවොත් එතන වැරදිී ළමයි එහෙම කියන්නහැ අය ින්ට්‍රෙස්ටඩ් කියල තමයි ඔයාල ඉංගලිෂ ලිින් කියන්න ඕනේ අපි ගිල්ල බලමු අද දෙවනයට මම තෝර ගෙන තින වාකය ඒක එච්චර රසවත් නැහැ දැන්ලමයිය මේ වාක්‍ය අපිට කියන්න පුළුවන් අපි ිල්ම් එකක් බල්ලා පු වෙලාග අපට කියන්න පුළන් මෙ මේ වා්‍යි ඒ ෆිල්ම් එක ලස්සන නැත්නම් අපිට මේ වාක කියන්න පුළන් එතකොට මේකට අවශ්‍ය වෙන්න ඉන්ට්‍රෙස්්ටි ද ඉන්ට්‍රෙස්ට මේකට ඕන වෙන්න වනේ තමයිලා ඉන්ට්‍රස් දට මේක පේන ඇති කර ඇවිල්ලායි එ අනි වාරම් ඉන්ට්‍රෙස්ට් කියලා කියන්න බෑ ඉන්ට්‍රස්ටිං කියල තමයි කියන්නන මේක ඇවිල්ල නැතැ නර්ථය ලමයි තියෙන්නේ එක ලස්සනයි කියලාන මේ කියන්නේ එක ලස්සන නැහැ කියලා ෆිල්ම්ක රසවත්නෑ කියලා එතක ටිටිස් නො ඉට්‍රස්ටිං කියල තමයි එදෝ අපේ තුම අපි මොකක්කරි දෙයක් රසවත් නං අපිට උන්දුව ඇතිවෙනවාන ගන්න එකතකට අපිට කියන්න පුුලාා ටටට ගොඩක් ඉටස් කිය කියන්න න ඉන්ට්‍රස්ටි ඉන්ට්‍රස්ටි කියල කියනවා ඒ මේක තමයි මේ ඒගොල්ල කියන්නේ ැ වල ටවබෝධයක් කියන ඇති ඉට්‍රෙස්ටිං එක ඉන්ට්‍රස්ටට් දෙයි අපි තවත් දාහරන කීපයකටම ගහිල්ල බලමු තුකළට එතකොට ලට තවත් මේක හොඳට පැහැදිලි වෙයි අකතුන මට ඒකට ආසාාවක් නැහැ දැංලමයි ආසාවක් නැහැ කියන එකඉල කියනකොට අපිට ඉන්ට්‍රස්ට හරි ඉට්‍රස්ටිං හරි ඕන න දැන්ඔයාලාට කියන්න පුළුවන්ද මොකක්ද මෙතන ඕන කරන වචනය කිය. දැමම කියලා දුන්න විදිට අපට ඕන වෙන්නේ ඉන්ට්‍රෙස්ටඩ් කියන වචනන්නේ ඉන්්‍රස්ට් තො දැන් ආසාාවක් නැහැන එතකොට අපට අයම් නොට ඉන්ට්‍රස්ටඩ් කිය කියන්න පුළන් පැ මේවාකයට යනොත් ඉට්‍රෙස් ටිංක් කියල කියන්න පුළුවොන් එහෙම කිවොත් ලම ඉංගලිෂ්ෂල ගැටලුවක් තිරම් නිස ල හොඳට මතක තියාගන්න ඕනේ ක්‍රියාව කරන පුද්ගලයා පනතියෙන දෙයක් නම් පුද්ගලයෙක් නම් අන්න එතකොට අපිට ඉන්ට්‍රෙස්ටඩ් කියල තමයි අපි ගන්නේ හරි අපි ගිල්ල බලමු හතරවනි උදාහරණවාකයට ඔයා ඒකට ආසද ඔයා ඒකට ආසද මෙතනත් ඇවෙල්ල කතරුව වෙල්ලා පුදගලෙක් ඔයා කියනකෙන එකො අනිवाරම ඉන්ට්‍රෙස්ටඩ්කිතම ඒ තකටදි ප්‍රශ්නයක් නහන් तोකට අපන්න ආයු ඉන්ට්‍රටඩ් කියලාආයු ට්‍ර්තුට මේක ඉංගලි ලින් හද वाला අයු ්‍ර් ඒකට ආසයිආයු ්‍ර දෙලමයි මේ ඒකට කියනක ඉංගලිස් වලිින් කියන්න අවශ්‍යන है කදල කල්පන කරන ඉට ෝද කියෙම ෝද දාන්නඩ වශන හැලමයි අය ඉන්්‍ර් කලෙිර කරන්න පුලො හරි අපි ගිහිල බලමු අංක පහ ඒක නියමයිද ඒක නියමයිද කෙන එක රසවත්ද ඒ නියමයිද හරි දැන් මේකෙද ළමයි ල හදාකාරුමු දන්න ඉන්ට්‍රස්ටිින් කියන වචන දෙන්නේ ඉන්ට්‍රෙස්ටට් කියන වචන දෙන්න කියලා මේකෙද ටම ළමයි එ එන වචන මයි ඉන්ට්‍රටි මොකද මෙතන කතරුයවිල්ලා පුද්ගලෙක්නම දෙයක් එකකොට අපිට මේක කියන්න මේ දැම් ප්‍රශ්නයක් නහන්නේ තට අපිහන්න ටීන්ට්‍රෙස්ටි ඒක නියමයිද එක රසවත් ටින්ටස්ටි හරි දැන් අපි ගිහිල බලමු උදාහරණ වාක්‍යයන්ක හයට එයා ඒකට උනන්දුවක් දක්වන මද මයි මේකින් අදහස් කරන්නේ මොකක් හරි හිතන්න කවුර හරි දෙයක් කියපු දෙේකට කෙනෙක් උනන්දුවක් දක්වනො ඒ යෝජනාවට එයක් හැමැති අන්න එතකොට ළමයි අපට අරරි ඉන්ට්‍රස් ටින් හරි ඉට්‍රස්ට් කියන වචනෙන් හරි අදන්න පුලන් දැන් ඔයාලටම මුදාහන්න කීපයක්ම කරලා ලමයි දැන් මේ වා්‍යෙ දැක්කාම හිතෙන් නඕනේ ඉන්ට්‍රෙස් ටිින් ද ඉන්ට්‍රෙස්ට්ද කියලා දැන් මේ කැවිල්ලා පුද්ගලෙක්කිඉන්නවා ල දන්න ඉන්්‍රස්ටඩ් කියලා තුට මේ වාකයන්නේ මෙන්න මෙහෙමයි ශිට්‍රස්ට් යාඒකට උනන්දුවක් දක්වන එඒයාකට කැමති යාකට ආසයි අන්න එහෙම අර්ථයක් තමයි මේක තියෙන්නේ එතකට දැන්වාලට පැහැදිලි වෙන ඇති කොහොමද මේක වෙන්න කියලා අපි තවත් උදාහරණයකට කියලා බලු එයා අනිත් අයගේ හිත්වල ආසාාවක් ඇතිකරවන පුද්ගලෙක් දැලාමයි මෙන්න මේ වාකේදී පොඩ්ඩක් ලා ඉදනුවත් වෙන්නඕනේ හොකදම මං ොගලට කියන්න ද මේ වාක්‍ය ල පෙනනති හිසන් ඉන්ට්‍රස්ටිං පර්ස එකයන්නේ තව අනිත් අය තමයි එයාට කියන්නේ අයවිල්ලා හොඳ ප්‍රසවත් පුද්ගලෙක් කියලා අපි සිංහලෙක් කියන අපයාගේ යයාගේ හොද ගතිගුණ නිසාහරිින් උොක්කර හේතුවකට අනිත් අය එයාට කැමති ඉතිංන්න තකොට අපි කියන්න පුළුවන් හිසන් ඉට්‍රස්ටික් පර්සන් කියලා දෙ ලල්පනා කරන ඇති ම කලින් කියල දුන්නා පුද්ගලක්න ඉන්ට්‍රස්ට කියලා ඉතින් අයි මේක හිසන් ඉට්‍රස්ට් පසන් කියල කියන්න ඇ කියලා එම කිවොත් ළමයි වැරදි භාවිතය තියෙන්න්නේ හිසන් ඉන්ටස්ටන් පර්සන් කියල තකොට න්න මේ අවස්ථාවිදි පමණක් අපිට ඉන්ට්‍රෙස්ටිං කියන වචනය තමයි ප්‍රෝජනට ගන්න වෙන්නේ නැත්ං ඉගලිෂල ගැටලුවක් මතුව වෙන හහිසන් ඉන්ට්‍රෙස්ට් පර්සන් කල කියන්න බැහැ හරි දැන් වාලට ළමයි අවබෝධයක් කාවා ගැටලුවක් තියනවානන් යටටින් කමෙන්ට එකක් දාන්න මොකද මට හිතන්නේ ඔගලන්ට ප්‍රශ්නය තාව ගොඩක් තිනොද ඉන්ට්‍රට් නක නනාමපදක දිහට භාවිතා වෙනවා එතකොටත් බේ අර්තිී චුට්ටක් පිතර වෙනස් වෙනෝ දැන්ම වෙනවීඩහක දෙන්න ගැටලු තිනවානන් කමට් එකක් දාන් අපි ඔගලන්ගේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න හරි එහනල් ඔගලට දැන් අවෝධයක්කා ඉන්ට්‍රෙස් ික් කියන එක ඉන්ට්‍රෙස්්ට කියන දැන් අපි පෙර පුරුදු පාරිදිී හිල්ල බලමුකද කලිනුත් මට මතර ගොඩක්වල දැන්නති අප විීඩියස් සල්ල විධවාකරට කියලදනවා අපිද ගිල බලමු ම තරගෙනනති අනිත් වාකරටවල්ටික මොද කිය ඔයාගේ කන්නාඩි දාගන්න දෙල්ලමයි දාගන්න කියනෙ ඉංගලිෂලිින් ක්‍රම කීපයක් තියනවා ම ඉංගලිෂ ලිින් කියන පුටෝන් කියලා තොට ඔයාගේ කන්නාඩි දෙකන යෝගලාස යෝගලාසස් මේක එන්න මෙන්න මෙමයි පුටෝ ට ගේ කන්නඩ කදාග ට අංක නමය මට කන්නාඩි නැතුව කියවන්න බැහැ දැලමයි කියවන මට අප ඉගල් ලින් කියන්නේ रीී් කියලා කන්නාඩි නැතුව කියන කලාම ඉගල් ලින් කියන්නේ වි් ග් ග හකට මට බැහැන යි කාන්් ොට වාක එයිකන්්‍රීවි න්වි තකොට වාලට මෙ මෙම කියකුලලාන්වි කන්නනතු කියන්න යිකන්ීවි අපි ගෙල බලන දහාය මම පරක් හොයිද හරි ළමයි වාකට ඇනිස්සල පොඩි දැනුවත්ව මක්තිනා කරන්න. ම අපේ ැනල්ල එක සබස්කරබ ොරපු වස්ලයි නොන සබස්ර් කරන්න මොකද ළමයි අපි බලදන්න හොඳ කටෙන්න් ඉස්සරටත් හදන ගොඩක් න කඉංග්‍රීසි න්පරු කරගන තියෙන තින් මේ කාලට හොඳ අවස්ථාවක් මොගලගින් කතාගර ඉංග්‍රීසි දනම වර්ධනය කරගන්න තින් දිගට අපේ චැනල්ල එක තක්ක රැදදිල න්න පුළො ලට සබස්කරබ කර දැන් මම පරක්ු ද කිය ඉගිශ්ලින් අහන්න කොමද දැන් පරක්කුනංගලමයි ඔල ගන්න අප ඉංග්‍රිෂ්ලින් කන ලට් කියලා ලේට් එතකොට මේ ඉග්‍රිශලිින් හන වවෙන්න මේමයි ඇමයි ලේට් කියලා ඇමයි ලට් මම පරක්කුද ඇමයි ලට් අපි ගල බලම උදාහරණ වාක්‍යන්ක දහයම කොලා මේක හරිද දැන්ලමයි මේක හරිද කියන එක බොහොම සරල ඉග්‍රිසි වාක්‍යයක් ඉංල කර් එතකොට මේ හරි ක කියලලා ඉංගලිෂලිින් හන්නෝන ඒස් දිස්කරෙට් කිය ර් එතකොට සංවාධදි වලට මෙන්න වේමහන්න පුළන් ඉිකරෙක්ට් මේ හරිද ිස්කර් හරි අක දොළහා ඔයා ඒක චෙක්කරාද තැලමයි චක්ක කරනාට ඉංගි් ලින් කියන චෙක්ම දමයිති මේක ඇවිල්ලා කාලෙන් හන් වන ප්‍රශ්නය අතීත කාල ආතිීත කාලේ දෙයක් සම්බන්ධයෙන් වෙලාතිී දෙයක්ම්බන්ධයෙන් අහන ප්‍රශ්නයක් එතකොට ඩිඩ් කියන උපකාරක ක්‍රියාපදය නොලට එනෝ එතකොට මෙන්න මේ මයාහන්නේ ඔක චෙක්ර හරි අපි ගෙල බලමු උදාහරණ වාක්‍යයන්ක දහත් වුණ සම්පූර්ණයෙන්ම අය කිරීමෙන් තොරයි සම්පූර්ණයම යිකිරීමෙන් තොරයි මේකළමයිවාක්‍යයක් නම වාක්‍යයක කොටසක් විස්සරට මේවා මේ වදාල ලොකු වා්‍ය කියලා දෙන්න සම්පූර්ණයමයකිරීමෙන් තො තොරයි කියලා ඉංගලිෂ් ලික කියන්නේ ඇ්සල්ලුටලි ්‍රී කිය සුටලි්‍රී සම්පූර්ණයම යිකිරීමෙන් තොරයි අපි ගේල බලමු උදාහරණ වාක්‍යංකදා හතරම ඔ දැන් ගොඩක් වෙන දැන් වෙනස් කියන්නේ ලමයි නාම විශේෂණ යක්ති නො ඩිෆ් කියලා වෙනස් එතකොට ගොඩක් වෙනස් නම් සෝඩිෆතකට මෙන්නයෙන්නේ යවාෝිෆසෝ ැ ගක් වවා හරි අපි බලමු අගාහරණ අංක පහළව මගේ ඇස් පෙනනීම දුරුවලායි පනීමට ලම ඉංගලි් ලින් කියන්නේ අයිසයි් කියලා අසයි තු දුරුව ලයිනම් ඉගලිෂ් ලින් වීක් කියලා වී එතකටවෙන්න මේ මන්නේ ම අයිසයිවීක් මයිසවී මගේ ඇස්පනීම දුරුවලයි හරි අපි ගිහිලා බලමු අංක දාස එයාට හොඳට කං හෙන්නේ නැහැ තැන් ලමයි කං ඇහෙනවට අපි ඕන කරන ක්‍රියාපතිය තමයි හ කියලා කිය එතකොට මේ මේ හොදච්ච කියන ඇඩ්වර් එකට මම දාන ප්‍රොපලි කියලා පපල තොකොට මෙන්න මෙහෙම යෙන්නේ හි කාන්් පොපර්ලි හිකාට් පපල එයාට ඇහෙන්නේ නෑ දැ එයටට හොඳට කං එහන්නේ දැන් බල් ල බලන මේ කං කියනෙක නෑන මේ ඉංග්‍රිසිවා කියලා එහෙම අවශ්‍යනෑලමයි කාට් හියකිවවාම කං එහෙන්නෑ කියන එක සම්පූර්ණයෙන් අවබෝධ වෙනවා මොකද මේක මේ වච්චනෙන් වචනය ශ්‍රන්ස්ලෙට් කරලා කවදාවත් ඉගන ගන්න ගොලන්ට බිසි කතා කරන්න පුළුවන් භාෂාවක්න මේ සම්පූර්ණය වෙනස් තකට ශීකාන් සිය ප්‍රෝපලිකිවාම එයට හොඳර කංගහෙෙන්නෑ කියන අර්ථින් හැඟවෙනවා අපි ගිහිල්ල බලමු උදාහන්න වාක්‍යයන්කදා හත එයාගේ සීට අංශවාගේ හැදිලා යග සීට අන්ස වාා අන්ස ාගනංගලම ය අමාරුව වචරන මේ පරලයිස්ට් කියලතමයි පිංගලි ලින් කිය පලයි් එතකොට මෙන්නමයි එන්නේ හිගන් පාද පැරලස්හිග්‍රන්ා ප හරි අපි ගල බලමු අංක ද අට එයාගේ අම්මට දිය වැඩියාව සීට අන්ස බාග හැදිලලා තියනකොට වායකගෙනගත් දැන් අම්මට දිය වැඩියාව කොහොමදල ඒක කියන්නේ හි මද හැස් ඩයිබිටිස් කියල තම යෙන්නේ හිස් මද හැස් ඩයිපිටිස් කියලා. එතකොට ඔල කල්පනා කරනවා ඇති කලින්ස් පැරලයිස්ට් කිය කිව දැන් හැස් ඩයිබිටිස් උනේ හැයි කියලා. ඕකට හේතුව ලමයි පැරලයිස්ට් කියන වචනය විල්ලා නාම විශේෂණයක් එතකොට නාම විශේෂණයක් නම් අපිට හැස් දාාන්න්න බැහැ. අපි දාන්න වනේ ඊස් හරි එතන ට ගලපෙන එක ඒ හරි ආහාරි කතරුට ගැලපෙන එක තමයි දන්නන දැන් මේ ඇවිලා ඩයිපිටිස් කියනගැල්ල ළමයි නාම විශේෂණයක් කියම නෙමේතැන් ඇජෙක්ට එකක් නෙම මේකැල්ලා නාම පදයක් ද වැඩිය තියෙනවන්නේ එතකොට හැස් කියන උපකාර්ගට්‍රියාපදය තමයි එන්නේතකොට හිස් මද හැස් ඩයිපිටිස් කියල තමයි එන්නන්නේ එතකට ලඒදිකේ වෙනස ගොඩක් තේරුම් අරගන්න මද හැස්ටපිටිස් හරි අපි ගේල බලු අංක දහ නම එයා බීලාබීල කැනලමයි අරක්කු බීලා මද්‍රවය බීලා ඕක කෝම දිංලිෂල කියන්නේ ස් ංක් හිස් ංක් එයා බීල අංක විස් ඇයි ඔයා ලැජ්ජ වෙන්න දැලමයි ලක්්ජ වෙනාට ගන්නේ ශයින යාලක් දන්නවාන කට ක්‍රියාපදයක් මමදාන ෆිලිංක් ශයි කියලා තුොළ මෙන්න මේ යහන්නේ වයියාු ෆිලි ශයියි ලැජ්ජ වෙන්න වයියායු ෆිලි හන් එන ලමයි අදත් හොඳවාකෙටික් ඉගෙන ගත්තා ගැටින් කමෙන්ට කරන්න අමාරු තැන්තික පොත් එමනත අපිට මේල් ලගස්සකටීමල් එක කරිදාන්න මොකද මේවාල ගෙන ගන්න ගෙන ගත යුතුමවාක මේවා පොද විය පොදේ භාවි කරනවා දිලමයි පුළොන අපේ චනල්ලක සබස්යිබ් නොකොරපු වවිවස්ලෙ නොන සබස්ටරයි් කරන්න ඉතින් අපි මේ වගේම හොඳ කටෙන එකක්ක් නැවතත් ඔයාලව හම්බෙන්න්න වීඩියකත්තෙක්ක රඇදිල හිච් අට ගොඩක්ස් තුූතියි.